අපේ රිසිපිස් සිංහල මගේ YouTube නාලිකාවට ඔබ සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා. අද මම අරන් ඇවිල්ලා තියෙන රෙසිපි එක රසවත් බිත්තර සෑන්ඩ්විච් එකක්. මේ බිත්තර සෑන්ඩ්විච් එක අපේ උදේ කෑමට ඒ වගේම දරුවන්ගේ ලන්ච් බොක්ස් එකටත් දාන්න පුළුවන්. එන්න බලමු කොහොමද මේක හදන්නේ කියලා. මේ සඳහා මම බිත්තර දෙකක් තම්බලා අරගෙන තියෙනවා. මයනිස් මේසෙන් දක් අරගෙන තියෙනවා. බටර් මේසෙන් දි එකමාරක් අරගෙන තියෙනවා. රතු ලුණු ගෙඩි 3ක් විතර මේ වගේ චූටියට කපලා අරගෙන තියෙනවා. අමු මිරිස් කරලක් පොඩියට කපලා අරන් තියෙනවා. ගම්මිරිස් තෑඳි භාගයයි සුදු ලුණු චූටි සුදු ලුණු කරලක් හොඳටම ග්‍රේට් කරලා ගන්න. මම මුලින්ම මේ සෑන්ඩ්විච් එකට අවශ්‍ය කරන මිශ්‍රණය දා ගන්නවා. ඒකට මම බටර් එකට සුදු ලුණු සහ ගම්මිරිස් ටික එකතු කරලා හොඳට බටර් එක පොඩි කර ගන්නවා. මේ වගේ සුදු ලුණු අරිම ස්වල්පයක් චූටි ගෙඩියක් හොඳටම ග්‍රේට් කරලා එකතු කරාම අපේ සෑන්ඩ්විච් එක ගොඩාක් රසයි. ඔබ කැමති නම් විතරක් භාවිතා කරන්න පුළුවන්. ඒනාර සුදු ලුණු චුට්ටක් එකතු කරාම සෑන්ඩ්විච් එක ගොඩාක්ම රසයි. ඒ නිසා මම සුදු ලුණු එකතු කර ගන්නවා. මේ බටර් එක අපි හොඳට පොඩි කරගමු. දැන් මම මයොනීස් ටිකත් එකතු කරගන්නවා. දැන් මම මයොනීස් එක බටර් එක අපි එකතු කර ගම්මිරිස් සහ සුදු ලුණු ඔක්කොම එකට හොඳට මිශ්‍ර කරගන්නවා මේ වගේ. දැන් මම රතු ලුණු සහ අමු මිරිස් ටිකත් එකතු කරගන්නවා. පොඩි අය කනවා නම් අමු මිරිස් එකතු කරේ නැතුණාට කමන්නේ. ඔබ කැමති නම් එකතු කරන්න පුළුවන්, නැතිනම් අවශ්‍ය නැහැ. දැන් මම මේ ටික ඔක්කොම හොඳට මිශ්‍ර කරගන්නවා. පුළුවන් තරම් රතු ලුණු එකතු කරන්න බලන්න. එතකොට සෑන්ඩ්විච් එක ගොඩාක් රසයි. දැන් මම බිත්තර දෙක මේ වගේ ග්‍රේට් කරගන්නවා. චුට්ටක් ලොකු සයිස් එකට තියෙන පැත්තෙන් ග්‍රේට් කරගන්න ඕනේ. ග්‍රේටරයක් නැත්තම් පීයෙන් හරි අපිට චූටි චූටියට කපා ගන්න පුළුවන්. දැන් මම බිත්තර ටික ග්‍රේට් කරගත්තා. දැන් මම මේ බිත්තර එක අපි අදලා තියාගත්ත බටර් සහ මයනිස් මිශ්‍රණයට එකතු කරගන්නවා. එකපාරටම එකතු කරන්නේ නැහැ, ටික ටික එකතු කරලා මේ වගේ හොඳට මිශ්‍ර කරගන්නවා. මේ සෑන්ඩ්විච් එක ගොඩාක් රසයි. ඒ වගේම ඉතා ඉක්මනින් අපිට අදා ගන්න පුළුවන් අරිම පාසුවෙන්. උදේට සාමාන්‍ය ඉස්කෝලේ යන වෙලාවකට දරුවෙකුට අපිට ඉතා පාසුවෙන්ම ඉතා ඉක්මනට අදා ගන්න පුළුවන් මේ සෑන්ඩ්විච් එක. දැන් අපේ බිත්තර මිශ්‍රණය ලෑස්ති. දැන් මම පාන් පෙති ටික මේ වගේ අරගෙන මම මුලින්ම බිත්තර මිශ්‍රණය පාන් පෙතියකට තවරල ඉවර වෙලා ඊට පස්සේ පාන් පෙත්ත අපිට කැමති විදියට කපා ගන්න පුළුවන්. මේ වගේ හොඳට පාන් වල හැමතැනම ගෑවෙන විදියට තවර ගන්න ඕනේ මිශ්‍රණය. මේක අපිට බනිස් එකකට උනත් තවර ගන්න පුළුවන්. පාන් විතරක් නෙමෙයි බනිස් එකට, ඕනේ නම් රොටියකට, ඕනම දෙයකට තවරගෙන කන්න පුළුවන් මේ බිත්තර මිශ්‍රණය. දැන් මං තව පාන් කෑලා කේක් උඩින් තියාගෙන දැන් අපි මේ පාන් එකේ අතර වටේම තියෙන මේ වගේ කෝනර් ටික කපාගමු. මේක ඔබ කැමති නම් විතරයි, නැතිනම් ඉවත් කිරීමට අවශ්‍ය නැහැ. දැන් මම මේ වගේ ත්‍රිකෝණාකාරයට සෑන්ඩ්විච් එක කපා ගන්නවා. දැන් බලන්න අපේ බිත්තර සෑන්ඩ්විච් එක ලෑස්ති. ඔබත් මේ වගේ gedara අදලා බලන්න. ඔබ මගේ මේ රෙසිපි එකට කැමති නම් වීඩියෝ එක ලයික් කරලා යාළුවොත් එක්ක ෂෙයා කරන්න. නැවත මේ වන් රෙසිපි එකේ නම වනතුරු ඔබ සියලු දෙනාට සුබ දවසක්.